නැත්තම් බොරුවට මහන්සි වෙනවා. මහ පොළවත් එක්ක වෙල්ලා තියෙන්නේ අකාලෙට. කාලෙට නෙවෙයි ගහඩ වෙල්ලා තියෙන්නේ. බඩෙක්කු විකුණා බඩවියත රැකගන්න අනුරාධපුරයේ ගොවීන් ගැටලු කන්දරාවකට මැදිව සිටිනවා. නියගය අස්වැන්න නිස්සාර වීම සහ හොඳ මිලක් නොලැබීම ඉන් කිහිපයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකු වීගු විතැනට සහ බඩේරිඟු වගාවට යොමුව සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ අස්වැන්න වැඩියෙන් බලාපොරොත්තු විය හැකි නිසා බඩේරිඟු වගාවට ඔවුන් වැඩි වශයෙන් යොමු ඇති බවයි. නිසි කලට වැසි නොලැබීම ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළා. ගොවීන් පැවසුවේ මීට පෙර වසරවලදී මාර්තු මාසයේ අවසානයේ බඩේරිඟු අස්වැන්න නෙලන නමුත් දැන්නේ ජනවාරි මාසයේදී සිදු කළ යුතු තත්ත්වයක් පවතින බවයි. ඊට හේතු වී ඇත්තේ වර්ෂාව සහ වනාලි තර්ජන. ගොඩක් දුරට අමුයෙන් බඩේරිඟු කඩන්නේ. අමුයෙන් කඩලා මිලක් නැහැ හරියට බඩේ නැතුව තමයි අපි විකුණන්නේ. ගෙදරක තියාගන්න බෑ මිදුලක එනක තියාගන්න බෑනේ මලින්ින්ද. බඩේරිඟු කඩපු ගමම දෙන්නේ රුපියල් 30ට 32ට. අනුසාර රුපියල් 50ක්වත් අපිට ලැබෙන්න ඕන වෙන මහන්සිය හැටියට. ඉකුත් ජනවාරි මාසයේ අස්වනු නිලා නිවෙස්වලට ගෙනවිත් ගොඩගසා ආරක්ෂා කර ගැනීම සඳහා අමතර වියදමක් දරන්නටද ගොවීන්ට සිදු වුණා. නිසි කලට පෙර අස්වැන්න නිලාගත් බැවින් බඩේරිඟු ඇටවල තෙත ස්වභාවයක් පැවතීමේ ගැටලුවට මුහුණ පා සිටින ඔවුන් වගා කටයුතු සඳහා වියදම් කළ මුදල හෝ සපයා ගත නොහැකිව ලත වෙනු දැකිය හැකි. වැඩක් නැහැ. ඒ 30කට අදීලා මොනවද අපිට ලබා ගන්න පුළුවන්? අමෝට කඩනවා, වේල්ලත් නැහැ, බර නැහැ. අඩුවට තමා දෙන්න වෙලා තියෙන්නේ. අපි දුක් විඳිනවා විතරයි. තෙල් පොහොර මුදලවත් අපි කරන මහන්සියවත් අපිට ලැබෙන්නේ නැහැ. මේ අක්ෂරයකට 35ක් 40ක් වගේ යනවා. ගන්න බෑ මේ මුදලවත්. නිකන් බොරුවට මහන්සි වෙනවා. මහ පොළවත් එක්ක වේල්ලා තියෙන්නේ තාර මේ අකාලෙට. කාලෙට නෙවෙයි ගහඩ වෙල්ලා තියෙන්නේ. මේ අමුවට කඩන්නේ අපිට තියාගන්න බෑ. මිදුලක තියාගන්න බෑ. ගේක තියාගන්න බෑ. අලියාගේ ළඟටම එනවා. හරියට දෙක තුන වෙනකොට අලි වලින් පිරිලා අපේ ගම්මාන. මේ පිරිලා අපේ ගොවිතැන් ඔක්කොම පාළු කරලා තියෙනකෝ. කළු මුදුරල්ලා ඉන්නවා ඇවිල්ලා. තවත් අපි අසන තත්ත්වයට පත් කරන්නේ. අපෙන් ඇවිල්ලා 30ට 32ට ඉන්නවා බඩිරිඟු. ඒගොල්ලන් අරන් ගිහින් 50ට 55ට වෙළඳ පොළවල වල විකුර ගන්නවා. බලධාරින් ඉන්න කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ. මේ කන්නේ වැහි වතුර තිබුණත් නැහැ. නමුත් ටිකයි වගා කරලා තියෙන්නේ.